අද දිනේ නිලචන්දන් බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුවෙන් අවසන් කරනවා. අද අවසාන දිනය. ඒ අනුව ඔබට ඔබගේ නිවසට ඔබගේ නිලචන්දන් පැත් නොලැබෙනි තිබුණොත් ඔබට පුළුවන් ඔබට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ නිලචන්දන් නිපද ලබාගෙන මේ සඳහා මේ නිවාඩු දින තුනෙත් උපතපල් කාර්යාලය සියල්ල විවෘතව කර තියෙනවා. ඒ අනුව ඔබට අදාළ ප්‍රදේශයේ උපතපල් කාර්යාලය තුන ඔබගේ නිලචන්දන් නිපද ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යම් ලෙසකින් ඔබට නිලචන්දන් නිපද ලබා ගැනීමේ හැකියාවක් නොලැබුණහත් කිසිදු ගැටලුවක් නැහැ. ඔබට 21 වෙනිදා ඔබගේ හැඳුනුම්පත රැගෙන ඡන්ද මධ්‍යස්ථාන ගියාන් පස්සේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ඔබට ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තියෙනවා. මා විශ්වාස කරනවා ඔබ නිලචන්දන් රැගෙන යාම වඩාත් පහසු වෙනවා එම කාර්යමණ්ඩලයේ කටයුතු සඳහා. ඡන්ද පත්‍රිකාව නැතුව ඒ තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානය හොයාගන්නේ කොහමද? සුපුරුදු බයි ඡන්ද මධ්‍යස්ථානය මොකද්ද කියලා උන් දන්නවා. එහෙම දන්නේ නැත්නම් අසමේ ග්‍රාම නිලධාරී හම්බුණාන් පස්සේ ග්‍රාම නිලධාරී ළඟ තියෙනවා අදාළ විස්තර. ඒ ග්‍රාම නිලධාරී ඊට විමසා ගැනීමට හැකියාව තියෙනවා. දැන් තා සතිය තියෙන මැතිවරණ ජනාධිපතිවරණයට කොහොමද සූදානම්? අපි මේ වෙනකොට කරන්න ඕන සියලුම කටයුතු සිදු කර අවසන්. අපි අද දිනේ වෙනකොට අවසන් කළ යුතු සියලුම කාර්යයන් අපේ පාර්ශවයෙන් අපි ඒ සියල්ල සිදු කරලා අවසන් කළා. ඒ නිසා අපි නිශ්චිත දිනවල නිශ්චිත ආකාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන් ක්‍රියාත්මකව පවතිනවා. ආරක්ෂක අංශයම සමග පැවති සාකච්ඡා ඔක්කොම ඉවරයිද දැන්? ඔව්, ආරක්ෂා මම හිතා ඔබට සඳහන් කරේ මේ වෙනකොට අපි 21 වෙනි දින සහ 22 වෙනි දින කියන්නේ සහ පශ්චාත් මැතිවරණ සමයට අදාළ සතිය තුලත් කොහොමද ආරක්ෂක කටයුතු සිදු කරන්නේ සම්බන්ධයෙන් සියලුම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුරුන් සහ ඒ වගේම ඊට අමතරව විෂය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිතුරුන් සමග සාකච්ඡා පවත්වලා අවශ්‍ය තීරණ සහ ඒ කටයුතු සම්බන්ධයෙන් සියලුම තීරණ අරන් ඔවුන්ට අවශ්‍ය නියෝග දැනුම් දීම් ලබා දීලා තියෙනවා. ඒ දෙකම ඊට අමතරව ගත්තොත් අවසන් දිනයේදී කොහොමද මේ ප්‍රතිඵල විකාශය කියන එක සම්බන්ධයෙන් ඊට අදාළව සියලුම මාධ්‍ය ආයතනත් එක්කම සමාජ මාධ්‍ය කරුවන් සහ අනිකුත් සියලුම සම්ප්‍රදායික මාධ්‍ය පුවත්පත් සහ අනිත් විද්‍යුත් මාධ්‍ය සමග අවශ්‍ය ආකාරයෙන් කටයුතු සකස් කරලා ඔවුන්ට අදාළ තාක්ෂණික සම්බන්ධතා ලබා දීලා ඒ කටයුතු සියල්ල මෙන්නට අවසන් වෙමින් පවතිනවා. ඡන්ද මධ්‍යස්ථාන කොළඹ කී දෙනෙක් ගණන් කරනවද? ලංකාවේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49ක ගණන් කිරීම කටයුතු සිදු වෙනවා. පරිසර 49ක 1713ක් වෙච්ච ගණන් කිරීමේ ශාලා මේ පරිසර 49 තුළ පිහිටලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේක්ෂකීනේ පරිසරයට එන්න පුළුවන්ද? ආවට කොහොමද ඡන්ද ගණන් කරන වෙලාවට අර බලපෑම ඇති වෙනවනේ ඊට පස්සේ? ඒ සම්බන්ධව කොහොමද? බලපෑම් කියන්නේ? දැන් අපේක්ෂක එහෙම ඇවිල්ලා ඉතින් අපේක්ෂිත අයිතියක් තියෙනවා නේද? අපේක්ෂකයන් ඒ විධිමත් ආකාරයෙන් අවසර පත්‍ර ලබාගත් අපේක්ෂකයන්ට සහ ඒ අදාළ දේශපාලන පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ නිසි අවසරය ලබාගත් ඔවුන්ට ඡන්ද මධ්‍යස්ථානය ඇතුළේට හැකියාව තියෙනවා. අවසරකින් තොරව ඇතුළුවත් අපිට වහම සිද්ධන ඔහුව අත්අඩංගුවට ගැනීම උපදෙස් දෙන්න. ඡන්ද පෙට්ටි මාරු වෙන කතාවක් එහෙම කරනවා මොකද? ඒ සම්බන්ධ මාරු වෙන්න පුළුවන් කියලා ඡන්ද පෙට්ටි මාරු වෙන්න පුළුවන් කියලා කවුද කියන්නේ කියනවා? සමාජ මාධ්‍ය වල කවුද කියන්නේ? එහෙමක් නැහැ නේ. ඉතින් සමාජ මාධ්‍යයේ ප්‍රශ්නයක් වුණා කියලා. මිනිස්සු අතර අනවශ්‍ය ආකාරයේ භීෂණයන් සහ මත ඇති කරන ආකාරයේ තුට්ටු දෙකේ වැඩ කරන්න බෑ කියලා තමයි කියන්නේ සිළුම් මාධ්‍යවලට. සමාජ මාධ්‍යෙන් තමයි මොකක්ද දෙන උපදෙස් මේ අන්තිම දවස්? සමාජ මාධ්‍ය පොනේ සිළුම් මාධ්‍යන්ට කියන්නේ තියෙන්නේ මිනිස්සුන්ට නිදාසය ඡන්දය පාවිච්චි කරන අවශ්‍ය වාතාවරණය සකස් කරන්න. ඒ අරුව අනවශ්‍ය ආකාරයේ භීෂණයන් මවන එක, ඒ වගේම අනවශ්‍ය ආකාරයේ වෛරි ප්‍රකාශ ප්‍රචලිත කරන එක වැනි මිනිස්සුන්ගේ ජනමනසට ඍණාත්මක දේවල් වෙන කිසි දෙයක් වලකින්න. මොකද ඔබ මේ රටේ ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඔබගේ චේතනාව මුදල් ලැබීම නොව මේ රට වෙනුවෙන් නම් ඔය සිළුම කාර්යභාරය කරන්නේ. ඒ තමන්ගේ මුදල් ලැබීම ගැන පැත්තට තමන්ගේ මව්බිම තමන්ගේ මව ගැන හිතලා කටයුතු කරන්න නැත්නම් තමන් මේ මේ මෙවැනි ආකාරයෙන් සිදු වෙන තමන්ගේ මව දූෂණය කිරීම තමයි කරන්නේ. පෙචන්ටක් ගියා වැඩි වෙලාද මේ එන්නේ මේ ප්‍රදර්ශකයක් ඔබ දකින්නවා? ඉතින් සමාජ ප්‍රදර්ශකයක් වැඩිද නැද්ද කියන එක මම අමුතුවෙන් කියුවේ නෑ. ඔබ ඔබගේ ප්‍රදේශයේ බාන්න මේට කලින් සාපේක්ෂව ප්‍රදර්ශකයක් වැඩිලා තියෙනවද නැද්ද කියන එක. මුදලාලි, දැන් වතු වැඩටත් පඩි වැඩි වෙච්ච එකේ අඩිය පුඩිය ගාලා කාලා බිලා ඉන්න බෑව. මං දැන් ওই ජහජරව බොන්නේ නෑනේ මුදලාලි. වැඩි වෙච්ච පඩියයි බොන්න ගිය සල්ලි ගෙදරටයි දරුවන්ටයි දැන් මං වේදම් කරනවනේ. අපිටත් කියලා අනාගතයක් තියෙන්න බෑ බාරති. අමාරු වෙලාවක අපිට පඩි වැඩි කරපු එකට අපි කලගුණ සලකන්න එපෑයි. ජය ගමු ශ්‍රී ලංකා, අගෙන් පටන් ගමු.